වෙල්කම් ටෙස්සල් මංගේ සොන් අදත් අපි අලුත් වීඩියෝ එකක් අරන් අවිලා තිනවා අද වෙන්නේ ඉන්ටර්විව් එකක් ඉතින් මේ අද අපි ඉන්ටර්විව් කරන්න හදන්නේ සුසිරන්ද සිල්වා ඉතින් මේ සුසිරන්ද සිල්වා ගුවන් ගොඩ දෙනෙක් නම අහලා ඇති රූපයෙන් දැකලා නැතුව ඇති ඉතින් මෙතුමා තමයි අපි ඉන්ටර්විව් කරන්න පොඩ්ඩක් මම හඳුන්වලා දෙන්නම් මේ කවුද කියලා මේ තමයි මේ ඔයාලා ඒ දවස්වල බලලා තිය ජාතික රූපවාහිනියේ ටෙලිග්‍රෑම් එකක් කියා මනෝකාය කියලා මනෝකාය ටෙලිග්‍රෑම් එක ඩිරෙක්ට් කරපු මේ ඩිරෙක්ටර් තමයි මේ ඉන්නේ. ඉතින් එතුමත් එක්ක මම හිතනවා අද ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා කියලා. ඉතින් ඒක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් දැනගන්න තියෙනවා. ඉතින් iPhone කියලා පිළිගන්න. ඉතින් මේ ඔබතුමා මේ දවස්වල මොන වගේ වැඩ පිළිවෙලක් තියෙනවද? මේ දවස්වල නම් මගේ අලුත්ම චිත්‍රපටයේ දැන් තව මොබදුවකින් චිත්‍රපටයේ තියෙනවා කරනවා. ඒකේ කටයුතු වලට තමයි ඉන්දියතලා ඉන්නේ. ඒ චිත්‍රපටි විශේෂත්වයක් තියෙනවා. ජයරත් මොනරත් මහත්මයා කාන්තාවක් ලෙස ඉතා ප්‍රබල රංගනය කියදෙන මිස් ජිනිස් කියන චිත්‍රපටිය. ඔයත් එක්කම කනගාටු වට කාරණයක් තියෙනවා. එතුමා එතුමා ලොකාතකින් ගියවුණා. මම මේ අවස්ථාව එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර එතුමාගේ අති ප්‍රබල රංගනයක් මේක දායක කරපු ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මට ඒ අවස්ථාව අධ්‍යක්ෂණය ගැන ලැබීම ගැන මනෝකාය කියන්නේ ඒ දවස්වල මම හිතන්නේ ඔබ මේ අපි තිරගත උනේ කොයි වගේ කාලෙකද? 1998 වගේ කාලෙක. ඒ කියන්නේ ඔය වගේ ස්ක්‍රිප්ට් එක එලියට එන්න. ඒ කියන්නේ ඒ දවස්වල ඔහොම ඒ කියන්නේ මම හිතන තරමින් ඒක මේ අධිමානසික විද්‍යාව සම්බන්ධ නිර්මාණයක්. ඔබතුමාමයි මමයි මගේ අයියයි තමයි අගේ අයියා ටීටී රන්නේ ඉන්න එකතුලා තමයි පිටපොත ලියුවේ. ඔය කියන්නේ ඒක පරිශනාත්මක ඒක කියන්නේ නිකම් ඒ වගේ ටෙලි නාට්‍යයක් රචනා කරන්න බෑ. නම් කිසි මූලාශ්‍රයක් අවශ්‍යයි. ඒකට මගේ අයියා තමයි ඒ සම්බන්ධ ගොඩක් රිසර්ච් එක කරේ. කියන්නේ මේ ඒ පොත්පත් අපි ඒ ටෙලි නාට්‍යයේ අධිමානසික සම්බන්ධ පොත්පත් පාව පෙන්වුවා. ඉතින් ඒක ඒ වෙන දේවල් යම් කිසි ඒ කාලේක රිසර්ච් එකක් කළා තමයි පිටපත සැකසුකී අපි දෙන්න එකතුලා තමයි ඒක. ඒ රිසර්ච් එක කරා කියන්නේ මොන වගේ දේවල් සම්බන්ධවද අපිට? ඒ කියන්නේ කොහොමද මේ මනෝකාය කියන එක මිනිස්සු සංගේ තියෙන්නේ අපි ටෙලිනාටිත් කරා උදාහරණයක් විදිහට දැන් මම සරල උදාහරණයක් කියන්නම්. දැන් අපි බුද්ධියගෙන ඉන්නකොට සමහරලාට මේ අපි ඇතුළතින් මේ මනෝකාය එළියට යනවා. මේක මේ අපි භෞතික ශරීරත් එක්ක සම්බන්ධලා තියෙන කෝඩ් එකේ. ඒකට කියන්නේ ඇස්ට්‍රෝ කෝඩ් කියලා. දැන් සමහරට ඔබට වුණත් ඒක දැකලා තියෙ මේ සමහරලාට අපි ගැට නිින්දෙන් ගැස්සෙනවා නේද? ඒ ගැස්සෙන්නේ මේ මනෝකායයි අපේ භෞතික ශරීරය සමපාත නොවුනාම. දැන් සමහරලාට මේ මනෝකාය එළියට ගිහිල්ලා ආයිත් ඇඟට එනවා. එනකොට මේ පොඩි සමපාත නොවුනහම තමයි ඒ ගැස්සීම ඇති වෙන්නේ කියලා තමයි ඒ මනෝ විද්‍යාත්මක ෆන්ක්ෂන් වල සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඒක ඊට අමතරව දැන් සමහර පරීක්ෂණයකදී අපිට දැන් තියටර් එක පරීක්ෂණ කරද්දී මේ මනෝකාය එළියට ගිහිල්ලා මේ පරීක්ෂණය කරන විදිහ බලන් ඉඳලා තියලා ඒ සම්බන්ධ පොත්පත් පාව ලියවිලා තියෙනවා. يعني කොහොමද මේ ડોක්ටර්ස්ලා මේක කරේ ඊට පස්සේ දැන් මේ පිටරටවල එහෙම වෙලා ඒ වගේ පුතින් වල ලියවිලා තියෙනවා. ඒවත් මූලාශ්‍ර කරගෙන තමයි මේ පිටපත් සකස් කරන්නේ. ඔය එතකොට විශේෂත්වයක් තියෙනවා. ඔබතුමා අධ්‍යක්ෂකවරයෙක් විදිහට දැන් මේ වෙනම මාතෘකාවක් නේද? ඔබතුමා කරපු ගොඩක් ටෙලි ඩ්‍රාමාස් මේ වගේ කියන්නේ මම කියන්නේ මේ ඔය ජ්‍යොතිෂ සම්බන්ධ දේවල් සහ නොපෙනෙන දේවල් සම්බන්ධ දේවල් ගොඩක් කරලා තියෙනවා. එතකොට ඔබතුමා ඒ දේවල් සම්බන්ධව ගොඩක් දේවල් ගැන මොකක් හේතුවක් දෙනවද? ඒ දේවල් සම්බන්ධ මොනවද ඉගෙනගෙන තියෙනවද? ඔය දැන් මෙහෙම මම හැමතිස්සෙම ටෙලි නාට්‍යයක් මම ගාන ටෙලි නාට්‍යකම මම හැමතිස්සෙම විවිධ තේමා වයාගත්තා. ඒ කියන්නේ මෙතෙක් එතෙක් කතා නොකර තේමාවන් තමයි මම දැන් මනෝකාය කියන්නේ ඒ වෙනකොට ලංකාවේ ප්‍රථම වර්ග ඒ අධිමානසික විද්‍යාව පිළිබඳ කතා කරපු ටෙලි නාට්‍ය. ඊට පස්සේ ඒ ගැන ලොකු සමාජීය සුර කතිකාවක් ඇති වුණා. උටින්ම ඒකෙන් පස්සේ මනෝකාය කියලා පොත් 10ක් ලියවුණා. මනෝකාය කියන වචනය සමාජය තුළ භාවිතයට ආවේ ටෙලි නාට්‍යෙන් පස්සේ. කලින් සූක්ෂ්ම ශරීරය මනෝමය කය වගේ ඒවා තමයි. ඒකනොත් සිංහලෙන් මනෝකය කියන වචනය ඒ ශබ්දකෝෂයෙන් මම හිතන්නේ ඇතුළු වුණේ මේ ටෙලි නාට්‍යෙන් පස්සේ. ඒ වගේම මම තවත් ඊට එක සමාන්තර නාට්‍යයක් කරා නිර්සත්ව වින් නාට්‍ය. ඒක රෝපණ නාටකදී 2013 ඒකත් ඒ වගේ අධිමානසික සහ සම්බන්ධ සමාජ යථාර්ථයක් ඉදක්වන ටෙලි නාට්‍ය. ඉතින් මම ඉතින් හැමතිස්සෙම දැන් ඔය මගේ එකට ගැටුම කියන්නේ මූලික රට රාජ්‍ය සේවයේ විචින කරපු ටෙලි නාට්‍ය. ඒ කියන්නේ ඇතුළතින් පිරිහීම ගැන. ඊට පස්සේ ඉසුරු යෝගී කියන එක ජ්‍යොතිෂ ගැන කතා කරේ. ඉතින් නමුත් මම හැමතිස්සෙම මේ ජ්‍යොතිෂ ගැන ඒ කියන්නේ අධ්‍යයනයක් කරලාද ඒ දේ කරගෙන. මම ජ්‍යොතිෂ ගැන දැන් වසර 30 ක පමණ සිට
රිසර්ච් එකක් කරනවා. ඒක මගේ විනෝදාංශේ. මේ ටෙලිනාට්‍ය නන්දිනියන්ගේම කේන්ද්‍රමයක ගොඩක් තියෙනවා. ගොඩක් දිනක ටෙලිනාට්‍යම මම ඒගොල්ලන්ට සම්මානයක් අම්බුණා. ඒගොල්ලන් ජනප්‍රිය වුණා. ඒවා මම පරිශනාත්මක මම ඒවා හදාරලා තිබුණා. ඒ හින්දා මම ඒක නිකන් මේ හුදු සරලව නෙමෙයි යම් කිසි ආදේශනාත්මක තමයි ඒක. මම ඒක තමයි මේ ඒකෙම ගත්ත කොටසෙන් තමයි මේ සිලුගටල් නාට්‍ය රචනා කරන්නේ. එතකොට මට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම අධ්‍යක්ෂකවරයෙක් විදිහට කතා කරනවා. දැන් ඔබතුමා ජ්‍යොතිෂ ගැන දන්නවා. මට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. ගැහුවට කමක් නැද්ද දන්නේ නැහැ. ජ්‍යොතිෂ කියන්නේ සාමාන්‍ය තාරකා අපේ ජීවිතයට කරන බලපෑම කෙටියෙන් කිව්වොත්. එතකොට මෙච්චර දුර තියෙන තාරකාවක් අපේ ජීවිතයට කොහොමද එහෙම බලපෑමක් කරන්නේ? මේක වැරදි මතයක් නේ. තාරකාවක බලපෑම දැන් මෙහෙමයි. දැන් අපි මේ ලෝකෙට බිහි වෙන්නේ යම්කිසි කර්ම ශක්තියක් එක්කනේ. එතකොට ඒක අපි පිළිගත්තත් නොපිළිගත්තත් පිළිගන්න බලයි මත තියෙනවා. දැන් අපිට කවදාකවත් අපි දෙමෝපියෝ තෝරන්න බෑනේ. අපිට අපේ රූපේ තෝරන්න පුළුවන් නෑ. අපේ සමාජ පරිසරය නමුත් මේවා ඔක්කොම අපිට දෙන දේවල්. අපි එතන ඉඳන් තමයි ඒකට කියන්නේ. එතකොට අපිට මේ දේවල් ලැබෙන්නේ යම්කිසි මොකක් හරි අපේ එර අපි විශ්වාස කරනවා. නැත්නම් හැම කෙනෙක් එක විදිහට උපදින්නේ නැහැ. සමහරු කෝටිපතිවරුන්ගේ දරුවෝ වෙලා උපදිනවා. සමහරු කණ්ඩ නැතුව උපදිනවා. ඒ කියන්නේ මේ වගේ මොකද ජ්‍යොතිෂයෙන් කියන්නේ. එතකොට මෙහෙම මම පුද්ගලිකව ජ්‍යොතිෂය ගොඩාක් මේවා කරන්නේ ගෝචර ඵල කියන්නේ. ගෝචර ඵල කියන්නේ මේවයි. අපිට මේ අපි ලැබීමේ තලෙ ප්‍රතිච්ඡ වෙලා ඉඳලා ඊට පස්සේ කොහොමද මේ ඉතුරු කාලේ ගමන් කරනකොට අපිට ඒ ග්‍රහ දශාවයි අනු අපි ජීවිතයේ සුභ සහ අසුභ කාලවල ලබා ගන්න කියන එක මම පරීක්ෂණාත්මක ගොඩාක් මම රිසර්ච් කළා. මේවතේ මම ඉන්නවා මම 100%ක් විශ්වාස කරන්නේ නැහැ කියන ප්‍රොසෙස්ියේ කියන එක නිකන් මේ. නමුත් වෙලා තියෙන්නේ මේ සමාජය තුළ ලොකු බොරුවක් මවලා තියෙනවා. ඒ කියන්නේ මේක එහෙම උදා එහෙම මේකක් ඒකෙන් මිනිස්සු හම්බ කරගන්නවා පොක්සක්. ඒකයි තියෙන මේකේ තියෙන මේ නමුත් ජෝතිෂ්‍ය කියන්නේ බොරුවක් නෙමෙයි. නමුත් ජෝතිෂ්‍ය කියන්නේ අපිට ජීවිතේ අපි සුභ සහ අසුභ කාල බලා ගන්න පුළුවන් හොඳ ශාස්ත්‍රයක්. ඉතින් මේක හරියට පාවිච්චි කරනවා නම් මේක අර දැන් හොඳටත් පාවිච්චි කරන දැන් අපිට අන්තර්ජාලය කියන එක හොඳටත් පාවිච්චි කරන්න පුළුවන් නරකටත් පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරන විදිහයි එක තියෙන්නේ. ඉතින් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට අර අන්තර්ජාලය මිනිස්සු තමන්ගේ පරිහයින්ට බාර දවිතා කරනවා කියන්නේ ජෝතිෂ්‍යෙත් මේ ගොඩක් මේක මේ අර මිත්‍යාවට කරන මේක ඇත්තම මේ සත්‍ය සංස්කෘතිය. ඔය කියන ඔබතුමාගේ ගොඩක් ටෙලිඩ්‍රාමාස් හැදෙනකොට සත්‍ය කරුණු මේ වස්සේ ගොඩක් පදනම් වෙලා තිනවා. කොහොමද මේ මනෝකාය ටෙලිඩ්‍රාම එක 1998 වගේ කාලෙක. එතකොට ඒ වගේ කාලෙක මේ නොපෙනෙන දෙයක් සම්බන්ධයෙන් සහ දැන් ඒ කාලේ වගේ ඔය වගේ ටෙලිඩ්‍රාම තිබ්බේ නැහැ. සාමාන්‍ය සාම්ප්‍රදායික අපි දන්න ටෙලිඩ්‍රාමස් තමයි තිබ්බේ. එතකොට ඒ වගේ තැනක තියෙද්දි මේ වගේ විශේෂ ටෙලිඩ්‍රාම එකක් මිනිස්සු අතරට යනකොට මොන වගේ ප්‍රශ්නද තිබ්බේ? අපි ඕනි වෙලාවක දන්නවා. ඒ කියන්නේ අලුත් දෙයක් මිනිස්සුන්ට දෙන්න හදනකොට ප්‍රශ්න එනවා වැඩි. ඔව් ඒකෙදි දැන් මෙහෙම අලුත් ඒකෙදි කතාවේ තේමාව කොහොමද ඒක තිබු ලොකු අභියෝගය තමයි මේක මේ වගේ දෙයක් කොහොමද ප්‍රේක්ෂකයන්ට දෙන්නේ කියන එක. නමුත් අත්වශයෙන් මේදි ඒක දෙන්න මම අපි ඒක මායි අපි සෞදිනක තුලා ඒක ලස්සන කතා සංකල්පයක් වෙන්න ගෝ අපි කැලේක සෙට් එකක් ගහලා ඒක සෙට් එක ගන්නවා. ඇත්තම ඉංග්‍රීසි චිත්‍රපටයක ආකාරයෙන් වගේ තමයි අපි දෙන්න උත්සාහ කරේ. ඉතින් එතකොට ඒක අපි මුලින්ම මං හිතන ඒ කාලේ මේ දැන් වගේ මේ ග්‍රැෆික්ස් නෑ. මොකද අපි ඒ කාලේ රූපවාහිනී තිබ්බා පේන්ට් බොක්ස් කියලා ග්‍රැෆික් මැෂින් එක. එතකොට පිට චැනල් තිබුණේ නෑ ලංකාවේ වැඩි වෙලාවට. අපි ඒකෙන් ඒක පාවිච්චි කළා ටයිටල් එක පාවා මේ මනෝකාය යන විදිය ඔක්කොම කරා. ඒ වගේ ඒ ගැන පොඩ්ඩක් වැඩිදුර අපි කියමු. ඒ ගැන අහන්න කැමතියි. ඒක පේන්ට් බොක්ස් කියලා තමයි තිබුණේ. එතකොට ලංකාවේ මේ දැන් ගොඩක් ටීවී චැනල් තිබුණේ නෑනේ ඒ කාලේ. එතකොට අපි මේ වගේ දැන් අත වගේ දිනු තාක්ෂණයක් තිබුණේ නැහැ. මම දැන් කම්පියුටර් තාක්ෂණය ගොඩක්. ඔව්. ඊටාම කියන්නේ ඒක ඒ කාලේ ඒක එක මැෂින් එකක් තිබ්බා මේ පේන්ට් බොක්ස් කියලා එක මැෂින් එක. ඒ මැෂින් එකෙන් තමයි අපි ටයිටල් එක නිර්මාණය කරේ. මේ ඒක කරේ රූපාවලිය මැෂින් එකේ කෝටි සිල්ලා කියලා. හරි ගන්න තේ. අපි ඒක කරා. ඒක මම දැන් මනෝකාය ටයිටල් එක බලන්න ගියාම දැන් උනත් ඒක තේරෙනවා මේ මනෝකාය මේ එළියට යනවා. අපි ඒක ග්‍රැෆික්ස් වලින් යූස් කරා මිතර අදෝ ඒ කාලේ කරන්නේ යා කියනින් කරන්න තිබ්බා. ඉතින් ඒ කාලේ හැටියට අපි ඒක ඒ වගේම මේ සෙටප් සදද්දී ඒ කාලේ හැටියට ලොකු මේ මහන්සියක් වෙන්න ඇති. ඔව් ඒකේ කලා අධ්‍යක්ෂණය කරේ ඇලියකට සෝමදලක මහත්තයා. ඉතින් ඇත්තෙම අපි අර පරීක්ෂණාගාරයක් තියෙනවානේ. ඉතින් ඒක තුලදී අපි ඇත්තම අර රූපහණි තිබ්බ අර සමහර ආම්පන්න අරගෙන තමයි මේ පරීක්ෂණාගාරය හැදුවේ.
යදලා තමයි අපි ඒ වගේ. එතකොට ඒ පරීක්ෂණාගාරයේ හදන සහ ඒ දේවල් සම්බන්ධව මොකක් හරි සත්‍ය දෙයක් ඒකේ අන්තර්ගත වෙනවද? ඒ කියන්නේ නෑ නෑ නෑ. ඇත්තටම මෙහෙම දැන් දැන් මනෝකාය කියලා දෙයක් දැන් ඒක මනෝවිද්‍යාත්මක ඒව තිබුණාට ඇත්තටම දැන් ඒකේ තිය කතාව තේමාව යන්නේ දැන් මේ කෙනෙක් මේ විද්‍යාඥ කණ්ඩායමක් මේ මනෝකාය අපේ ශරීරයෙන් එළියට ගන්න කෘතිමව ගන්න උත්සාහ කරන එකක් තමයි මේ ස්ටෝරිය යන්නේ කතාව යන්නේ. ඒත් මේක ඇත්තටම එහෙම කරන්න බෑ. නමුත් විද්‍යාත්මකෝ ඒගොල්ලෝ යම්කිසි පරීක්ෂණාත්මක මේ උපකරණ ටිකක් ශරීරයට හයි කළා මේක කෘතිමව මේ මනෝස්පය එළියට ගන්න හදනවා. ඒක තමයි කතාව යන්නේ. ඒක නිර්මාණයක් නිසා ඇත්තට මේක කරන්න පුළුවන් කියලා එහෙම එකක් තාම මේව එකක් නෑ. ඉතින් ඒ හරහා තමයි ඉතින් ඒකට අවශ්‍ය මැෂින් මෙහෙමයි කියලා නෑ. ඔක්කොම නිර්මාණ තමයි ඉතින්. ඉතින් එහෙම තමයි ඒක ඒකට අදාළ ගොඩක් ඉතින් අර සෞත්‍රික මාත්‍යත් ඒ ගැන ජම්යම් පොඩි පොඩි මේ වගේ සරල උපකරණ පිළිබඳ අවබෝධයක් ඒ කාලේ කරගත්තම මතකයි. එහෙම තමයි සිද්ධ වුණේ. එතකොට ඒ පිළිබඳ මොනවාරි සුන්දර සිද්ධීන් තියෙනවද අමතක නොවන දේවල් මේ කරන්න ගිහිල්ලා? අමතක නොවන සිද්ධීන් කියන්නේ ඇත්තෙන්ම හරිම මේ මේ ඒ තරහ සුන්දර කාලයක්. මොකද අපි පඩගම කැලේ ෂූට් කරේ කිල්ලා එකල ඉතින් අපි ටිකක් දුර ඇතුළට යන්න ඕන කැලේ ඇතුළට ගිහිල්ලා තමයි මේ සෙට් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් හරි ඉක්මනට බඩගිනි වෙනවා. ගස් කොළ හැදෙන බඩගිනි වෙනවා. ඉතින් ඒ කාලි දෙකටම තිබ්බා මේ මේ දැස්සකුත් තිබ්බා. ඉතින් එහෙම තිබ්බා සතු සතු ඉන්නවා. ඉතින් ඒව ගැන අපි දෝ අවධානයකින්ටේ යනකොට එනකොට ඉතින් අර එහෙම දේවල් තමයි. ඉතින් මේ දැන්ට මට මතකයේ තියෙනවා විස්තරට කිට් වෙන්න වෙනවානේ මේ විතර නට්ටි කළා. ඉතින් මගේ ප්‍රථම අධ්‍යක්ෂණය මේ එහෙම එක තමයි ඉතින් තියෙන්නේ. අනික විශේෂයෙන්ම ඒකේ ග්‍රැන්ඩ්ල් රොජ්ජුක මහත්තයා රඟපෑවා අර චරිතයක්. ඒ චරිතයේ චරිතයේ ඇත්තම මිනිස්සුන්ගේ මතකේ තාමත් මනෝකාය කියනට ග්‍රැන්ඩ්ල්ගේ චරිතයේ මිනිස්සුන්ගේ මතක තියෙනවා යන්නේ අද්භූත චරිතයක් වගේ. ඊට ටික කාලෙක පස්සේ එතුමා අපතමින් වෙන් වුණා. ඉතින් මෙහෙම දේවල් සිද්ධ වුණා. ඉතින් ඇත්තම දැන් මතක් වුණා සුන්දර කාලයක්. ඒ වගේම මේ කතා කරන්න ඕනේ දැන් ඉසුරු යෝගය වගේ ටෙලි නාට්‍ය. ඉසුරු යෝගය වගේ ටෙලි නාට්‍යයක් මිනිස්සු අතර දෙනකොට එතකොට දැන් අර ගොඩාක් දෙනෙක්ගේ මතයක් තියෙනවා මේ ජ්‍යොතිෂ්‍ය පිළිබඳ ලොකු විශ්වාසයක් නැහැ. එහෙම දේවල්. ඒ වගේ ටෙලි ඩ්‍රාම එකක් රූපවාහිනී නාලිකාව ප්‍රචාරය කරද්දි මොන වගේ ගැටලුද මතුවන්නේ? නෑ රූපවාහිනී නාලිකාවේ ඒක ගැටලුවක් මතුවන්නේ නැහැ. ඉතින් මම කතා කරන්නේ දැන් දැන් අත් වශයෙන්ම මට හිතෙනවා මට දැන් අද හිතෙනවා මේ ජ්‍යොතිෂ් ශ්‍රියෝගි ටෙලි නාට්‍ය ගියාට පස්සේ ලංකාවේ ජ්‍යොතිෂ්‍යරල්ලකුත් ඇති වුණයි කියලා. ඉතින් ඒක ඒ නාට්‍ය යනකොට ඇත්තම ලොකු ජනප්‍රියත්වයක්. ඔය කාලේ වෙනම දැන් අපි දකිනවා මේ 2004 දැන් අපි ගොඩක් දකිනවා දැන් රූපවාහිනී නාලිකාවල ජ්‍යොතිෂ්‍ය ගැන ලග්න 12 වෙනම උදේ පාන්දර ඇවිල්ලා ලග්න ගැන වෙන වෙනම කියනවා. ඒ වගේ කාලයක් තිබ්බද ඒ කාලේ? නෑ. එහෙම තිබුණේ නෑ. එහෙම තිබුණා නම් මං ඒවත් අල්ලලා ලියනවා. හැබැයි කම්පියුටරෙන් පළවල් වලින් ගැන මේකක් තිබ්බා. පත්‍රවල යන එක තිබ්බා. නමුත් දැන් මේ රූපවාහිනී මාධ්‍යවල ඇවිල්ලා මේ කතා කරන එක ඒක තිබුණේ නෑ. වෙයි. දේශපාලඥයන් ගැන කතා කරන එක පොඩ්ඩක් තිබ්බා. ඒක ඒවත් මම මේ ටෙලි නාට්‍යයේ ටච් කරගත්තා. නැතුව මේ දැන් වගේ හැම විටම මේ දැන් YouTube නාලිකාවල මේවල එහෙම ග්‍රාමාවි ගැන එහෙම ලකුව මේකක් තියෙනවනේ එහෙම රැල්ලක් තිබුණේ නැහැ. ඔව් ඒ වගේම අපි අහන්න ඕනේ දැන් ඔබතුමා මේ වෙනකොට සිනමා නිර්මාණයක් කරලා තියෙනවා. අපි මුලින්ම කතා කරා ගැන. ඒක කරනකොට දැන් මේ ජයලත් මනෝරත්න චුරින්න කාන්තා චරිතයකට මේ නිරූපණය කාන්තා චරිතයක් විදිහට තමයි ඒකේ පෙන්නුම් කරන්නේ. ඇයි එහෙම දෙයක් කරන්නේ? ඔව් නෑ මේ දැන් කතා තේමාවම තියෙන්නේ යම්කිසි පියෙකුට සමාජයේ යම්කිසි ප්‍රශ්න නිසා එයාගේ විසින් ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා එයා ඒක මගහරින්න කරන්නේ කාන්තාවක් විදිහට මේ කරගෙන තැනක ගිහලා වැඩ කරන එක තමයි කතා තේමාව යන්නේ. එතකොට නමුත් මේක ඇත්තම ඒක ජීවුම් රංගනයක් අවශ්‍යයි. ඉතින් අපි කල්පනා කරන් ගියාම ඇත්තම මේ මෙතෙන්දී ඇත්තම මට මතක් වෙනුම් මගේ සහාය අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත මහත්තයත් සැහෙන්න ඒ සම්බන්ධ මේ වුණා. ඉතින් එහෙන් පස්සේ අපි තීරණය කරා මේ ජයලත් මම්පත් මහත්මයා මේ චරිතයට හරි කියලා. ඔව් එතුමාට මේ ගැන කියද්දි මුලින්ම මේ වගේ කාන්තා චරිතයකට නිරූපණය කරන්න ඕනි කිව්වම මොන වගේ ප්‍රතිචාරයක් දැක්කේ? ඔව් මමත් ඇත්තම දැන් ඇත්තට මට මනෝයියා මං ඊට කලින් විශේෂ දෙයක් තමයි මම්පත් මහත්මයා මාත් එක්ක කිසිම දෙන්නාටි වැඩ අපි ජනන්තුන තිබ්බට එහෙම වැඩ කරලා තිබුණේ නැහැ. මම ප්‍රථමවත් සම්බන්ධ කරගත්තේ
මොත මහත්මාව මේ සිනිවානය මාන තේතන්දි මට මගේ කැමරජල් ආයිශ්පන්ත ගොඩක් ුණ දව් කරාමදේ මනයි ගොඩක් හිතවත් යත් එක්ක ඉනිසාි අපි දෙන්න වා ආයිශ්පන්තය මුරමගේ හම්බල කතා කර ති කතා කරන්න අපි පිටවද අපි අපි වලත අපි එක්තරස්ථානක හම්බලා මේම කතාපු මනය ගොඩක් කැමති වුණ කැමතිලා මගේ දායට පිටපස දුන්න ඉටසයා දවස් තුනකින් කතරකින් පස්සේ අම්බෙලා මට ගොඩාක්යා උපදෙස් දුන්නගැන් මගේ පිටපතන මගේ පරිණ පිටපතන ගොඩාක් අදකින් පේන ශිල්පියයක්නේ නිර්මාණ ශිල්පි ලෙස මට ගොඩක් උපදෙස් දුන්න වන්න මේ මල්ලි මේ අඩුවන්න මේම චිනම පිටපත ඒතුලස ඇත්තම ඒවගේ ගුරුහරුකම් ඇත්තට මට ගොඩාක් නිර්මාණය සාර්ථ කර ගැනීමට මට බහල්ගුණගල මත ඔයිති අපිට මේ සිනමා නිර්මාණය මේ කොයි වගේ කාලිකද අපිට බලාගන්න පුළුවන් ජන විදිර දැන්ති දැන්ට ඉතාම ලඟනීමට දෙදස් විස්සේ අප්‍රේල් මෙහි වෙනකොට දැන්ට තින විදිට මේ කැනිතකින් දස් පිසේ අපිල්ලෝ ඔවිති බොහමත් ස්තුතියි අපි ගොඩක් දේවල් කතා කරාද ඉතින් මේ අදට අපි ඔවල සමුගන්න තම හදන්නේ මේ යන්න කලින් කියන්නේ අනිවාර්යයෙන්ම SL1ගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක ඔබන්න. එතකොට අපි video එකක් දාපු ගාම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් ගිහින් ජයවා.